අයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රිය 9:55 සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්න මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම පුවත් සිරස්තල උසස්පෙළ ප්‍රතිඵල වලින් කොළඹ සහ ගම්පහට ප්‍රමුඛ ස්ථානය 119 එකකේ ප්‍රතිඵලත් අත්හිටුවයි. එජාපයේ මන්ත්‍රීවරුන් 7 දිනකු ස්වාධීන වීමේ සූදානමක්. අපි මන්ත්‍රීවරු 7 දෙනෙක් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙන ගෞරවකමැතුමා හමුවෙලා අපි ස්වාධීන මන්ත්‍රීවරු කණ්ඩායමක් විදියට ජනතා විරෝධී අමාත්‍යවරුන්ගේ වැයශීර්ෂයන්ට සහයෝගය නොදක්වන්න අපි කටයුතු කරනවා. ඇමති දුරයක් නොලැබීම ගැන රාධාකෘෂ්ණත් නොසතුටින් ජාතික ලයිස්තෝ ආපු මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ගොඩක් දීලා ඒගොල්ලන්ට පාසකම් වැඩි කරලා දිනනවා අපි ඡන්දෙන් ආපු මිනිස්සු අයියේ අපිට එහෙම කරන්නයි කියලා තමයි අපිට හිතට පොඩයි දුකයි පළාත් සභා ජය ගැනීමට නම් පක්ෂයේ වෙනසක් විය යුතු බව රාජ්‍ය ඇමති අශෝක් අබේසිංහ පවසයි වසර අවසාන සේල් ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිපාලවලට අනුව දිවයිනේ ඉහළම ලකුණු ලැබූ සිසු සිසුවියන් අතරින් වැඩිම පිරිසක් නියෝජනය කරන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයයි මෙවර ප්‍රධාන විෂය ධාරා 6ක් යටතේ පැවති උසස් පෙළ විභාගයේ සිසුන් 119 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා දවසේ පුවත උසස්පෙළ විභාගයේ සඳහා මෙවර අයදුම් කරුවන් 321469 ක් ඉදිරිපත් වූ අතර ඒ අතරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 167907 ක්. මෙවර ජීව විද්‍යාංශයේ පළමු ස්ථානය හිමි කරගෙන ඇත්තේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ කලණි සමුදා රාජපක්ෂ සිසුවියයි. එදිනෙදා වැඩ එදිනෙදාම පාඩම් කරලා ඒව නැවත නැවත පුනරීක්ෂණය කළා. ඒකින්ද මං හිතනවා මට විභාගයට ආතතියකින් තොරව මුහුණ දෙන්න පුළුවන් වුණා කියලා. තවත් ඓතිහාසික ජයග්‍රහණයක් අප විදුහලට අත්පත් කර ගැනීමට හැකියාව ලැබුණා. අධ්‍යාපන ඉලක්ක මේ ජයග්‍රහණය සාර්ථක කර ගැනීම සඳහා උදේ හවස මහන්සිලා වැඩ කටයුතු කළා. හවස් කාලේ අපි විවිධ ව්‍යාප්ති ක්‍රියාත්මක කළා. එම විෂය ධාරාවේ දෙවන ස්ථානය කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ රවින්දු ශෂික ඉලංගම්ගේ සිසුවා හිමිකරගත් අතර තුන්වන ස්ථානය හිමිකරගෙන ඇත්තේ මාතලේ සහිරා විද්‍යාලයේ එම්.ආර්.එම්. හකීම් කරීම් සිසුවායි. අම්මයි තාත්තයි මගේ සහෝදරයෝ සහෝදරියයි මගේ ගුරුවරුයි මගේ යාළුවෝයි හින්දා තමයි මේ ජයග්‍රහණය මට ලැබුණේ. ඒගොල්ලන්ට මම ගොඩක් ස්තුතියි පළ කරා. අයිලන්ඩ් රෑන්ක් යන තුන කොහොමද කැම්පස් යන මෙඩිසින් මෑන් න පුළුවන් කියලා කොහොමද හිතුණා? මම හිතුවා පුතා ඒ තුනක් අරගෙන හොඳ පාස් මාර්ක් එකක් ගනී කියලා. ඒ වුණත් මම අයිලන්ඩ් රෑන්ක් එකක් ගනී කියලා හිතුවේ නෑ මට පුදුම සතුට. භෞතික විද්‍යා විෂය ධාරාව යටතේ පළමු ස්ථානය කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේ චතුනි හංසනි විජේගුණවර්ධන සිසුවිය හිමි කරගෙන තිබෙනවා. හොඳට වැඩ කරන්නේ නැතු කවදාවත් මේ වගේ තත්ත්වයකට එන්න බෑ. අනිවාර්යෙන් මුලින් ඉඳන් හොඳට වැඩ කරන්න ඕනේ. හැමතිස්සෙම මේ විෂයන් වලට කැමැත්තෙන් කරාම කවදාවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳ ජයග්‍රහණ අනිවාර්යයෙන් ලබා ගන්න පුළුවන්. මම කැමති ඉංජිනේරු වංශෙන් ඉදිරියට යන්න. එයාට අපි කිව්වේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න කියලා. ඉංජිනේර කෙනෙක් මං උනාට එයාට ඉංජිනේර කෙනෙක් වෙන්න ඕනේ. එයා ප්‍රොෆෙසර් කෙනෙක් ඊට වඩා ඉහළට ගිහින් ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න ඕනේ කියලා තමයි මම හිතන් හිටියේ. තියා මනා කරයි දන්නේ ඉදිරියට ඉදිරින් එහාටත් යන්න ඉඩ තියෙනවා ඉතින්. දෙවන ස්ථානය ගාල රිච්මන් විද්‍යාලයේ චාමිදු සුරාන් ලියනගේ සිසුවාත් තුන්වන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ තෙවිඳු ජනිත් විජේසේකර සිසුවාත් හිමි කරගත්තා. වාණිජ විෂය ධාරාවේ පළමු ස්ථානයේ හිමි කරගත්තේ කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ කසුන් ඉදුරංග වික්‍රමරත්න සිසුවායි. ඊයේ ප්‍රතිඵලය දැනගත්තට පස්සේ හරි සතුටුයි දුනා. අපි A level පටන් ගද්දීන් මේ ඉස්කෝලේම අයියා කෙනෙක් ලංකාවේ පළවෙනිය වුණා. මටත් පුළුවන් වෙයි කියලා හිතුණා. ආවෝ. ඒකින් තමයි වගේ තමයි මං ආවේ. සමස්ත විද්‍යාලයේත් සියලුම ගුරු මෑණිවරුන්ටත් පියවරුන්ටත් ස්තුතිවන්ත වෙනවා. මේ ජයග්‍රහණය සඳහා ලබා දුන්නු සහයෝගය වෙනුවෙන්. එම විෂය ධාරාවේ දෙවන ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ උවිනි අයත්මා රණවීර ශිෂ්‍යාව හිමි කරගත්තා. කලා විෂය ධාරාවේ පළමු ස්ථානය මෙවර හිමිවැත්තේ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සේනාදි දම්යාද අල්විස් සිසුවියටයි. අනපේක්ෂිත දෙයක් මම නම් ඇත්තටම හිතුවේ නෑ කවදාවත් මේ වගේ රෑන්ක් එකක් ඊ කියලා. ගොඩක් මහන්සි වුණේ අන්තිම දවස්වල තමයි. ගුරුවරුන් උගන්වන වෙලාවට ඒක අහන් ඉඳලා ග්‍රහණය කරගත්තාම ඊට පස්සේ තින් වැඩ එච්චර නැහැනේ අපිට. එම විෂය ධාරාවේ දෙවන ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ සිත්මි නිමාචි එදිරිසිංහ සිසුවියත් තුන්වන ස්ථානය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ ඉෂානි උමේෂා පිටිකල සිසුවියත් හිමි කරගත්තා.
इंजीनियर उताक्षण वेदे विषय धारावे प्रथम सह देवन स्थान द्वितीयम कोलंब आनंद विद्यालय हिमिवती बेनवा एनु पलमु स्थानीय पमुदित यशस् पतिरत्न शिशुआटात देवन स्थानीय तरिंदु हेशान शिशुआटात हिमिवुना තමන් දන්න දේ තව කෙනෙක්ට කියලා දෙන්න මොකද පාඩමක් කරලා ඉවර වුණාට පස්සේ ගමන්ට තීරීච පාන තව කෙනෙක්ට නොතේරලා තියෙන්න පුළුවන්. ඉතින් ඒක කියලා දුන්නොත් මම හිතනවා ගොඩක් තමන්ට ඒක ධාරණය කරගන්න පුළුවන් වෙයි කියලා. ඒකදී තාක්ෂණයේ ඉංජිනේර කෙනෙක් වෙන එක තමයි බලාපොරොත්තුව. ඉතින් ඒක තමයි ඉලක්කේ. එදෙන්ට යන්න මම උපරිම උත්සාහ කරනවා. මගේ ගෙවල් හම්බන්තොට මම මේ බෝඩිමක නැවතිලා මගේ වැඩ කටයුතු කරන් ගියේ. මම ආනන්දේ පාපන්දු කණ්ඩායමේ උපනායක විදියට කටයුතු කරනවා. ඒ වගකීම් එක්ක මෙච්චර හොඳ දෙයක් කරගන්න පුළුවන් එච්චක් ගැන ඇත්තටම මාර සතුටක් තියෙනවා. ගුවන් හමුදාව බැඳීමේ ආසාවක් තියෙනවා. ඒක තමයි ඊනේ වෙලා තියෙන්නේ. බලාපොරොත්තුවක් තිබ්බ අනිවාර්යෙන් ලංකාවේ පහ අතර ඇති කියලා. ඊනේ හැබැයි වුණා ඉතින්. එම විෂය ධාරාවේ 3 වෙනි ස්ථානය නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ සෙෂාන් රංගන විජේකෝන් සිසුවා හිමි කරගත්තා. जैव पद्धति ताक्षण वेदे विषय धारावे पलमुस्ताने कंबुरुपिटिय नारंदिनिय मध्य महाविद्यालय संदुनी पियुमा शाह कोडिपिलि सिसुविय हिमिकरगेन तिबेनवा मगे इदिरि बलापोरोत्तुव तमयि श्री जयवर्धनपुर विश्वविद्यालये होनि अध्ययन कटयुतु करला कथिकाचार्य वडियक् එම විෂය ධාරාවේ දෙවන ස්ථානය සමන්තුරේ මුස්ලිම් මධ්‍ය මහාවිද්‍යාලයේ එම් වී රිෂා මොහමඩ් සිසුවාත් තුන්වන ස්ථානය හෝමග මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විසින්දු දිලෙන්ක ලක්මාල් සිසුවාත් හිමි කරගත්තා. ඕගොල්ලොත් මේ පාර විභාගලිය යනවා ඊට පස්සේ ආර විභාගලිය යන කෙනෙක් නා. ඕගොල්ලොත් හොඳට මහන්සියලා තමන්ගෙම කැපකිරීමෙන් හොඳම තැනකට එන්න කියලා හැමෝටම කියනවා. මං කැමතියි මටත් ගොඩක් ගුරුවරු ගන්න පුනිසා තමයි මාත් මේ තත්ත්වයට ආවේ. මාත් කැමති ගුරුවරයෙක් කියලා තවත් ළමයි දහස් ගානක නෙත් පාදන්න. මෙවර ප්‍රතිඵල සම්බන්ධයෙන් නැවත සමීක්ෂණය සඳහා අයදු කිරීමේ කාල සීමාව ජනවාරි 16 වෙනිදායින් අවසන් වනවා. දවසේ පුවත නවතින මරමන ඔබට රුපියල් 500ක් දක්වා tempatu දෙගුණ කරන්නත් අපි සූදානම්. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 7 දෙනෙක් පාර්ලිමේන්තුවේ ස්වාධීන කටයුතු කිරීමට සූදානම් බව පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන්නේයයි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. ගොඩකවිල නගරයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. අපේ පාක්ෂිකයන් කැපකිරීම කරලා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ආණ්ඩුව බිහිකරන්න අපි කටයුතු කරලා තියෙනවා. නමුත් මේ පහුගිය දින කීපය ගත්තම සමහර අමාත්‍යවරුන්ගේ හැසිරීම පිළිබඳ අපිට සෑහීමටපත් වෙන්න බෑ. ඒ නිසා අපි ගරු අග්‍රාමාත්‍යතුමාට ඉතා කඩිනමින් දැනුම් දෙනවා. මේ අමාත්‍යවරුන්ට සුරංගනා ලෝකවලින් බිමට බහැලා රටේ අහිංසක දුප්පත් මිනිසුන්ට වැඩ කරන්න පුළුවන් විදිහට මේ ආණ්ඩුව ඉදිරියට යා යුතුයි. එසේ නොවනවා නම් පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට අපි මන්ත්‍රීවරු 7 දෙනෙක් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා ගරු අග්‍රාමාත්‍යතුමා හමු වෙලා මේ ස්වාධීන මන්ත්‍රීවරු කණ්ඩායමක් විදියට ජනතා විරෝධී අමාත්‍යවරුන්ගේ වැයශීර්ෂයන්ට සහයෝගය නොදක්වන්න අපි කටයුතු කරන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට ඇති සූදානම පිළිබඳ අදහස් පළ කළා. අපේ යෝජනාව ක්‍රියාත්මක වෙනකන් අපිට ස්වාධීන කටයුතු කිරීමේ වරදක් නැහැ කියලා මම හිතනවා. මේව කියනවා සමහර හිතන මේ අමෙතිකම් ගන්න කියලා. අපිට අමෙතිකම් ගන්න පෞගිය මහින්ද රාජපක්ෂගේ ඒ ඉනියා ආණ්ඩුව හතරේ වෙලාවයි අපිට යන්න තිබුණා. එහෙම සීනමාලි නැහැ අපිට. ෂා අපි අමාත්‍යංශ වලට යනකොට අමතුරු දොර වහනවා නම් හැංගෙන අපිට වේදනාවක් තියෙනවා. අපි පාක්ෂිකය ආරක්ෂා කරගන්න පක්ෂයේ ඉදිරියට ගෙනන්න අපි ශක්තිමත් එකමුතුවක් එක්ක පාර්ලිමේන්තුවේ පසුබිලේ කණ්ඩායමක් ඉදිරියට යන්න සූදානමක් අපි ඉන්නවා. මෙතර තමන්ට කැබිනට් අමාත්‍යතුරයක් ලබා දෙන බවට ලබා දුන් පොරොන්දුව ඉටු කිරීම අග්‍රාමාත්‍යවරයා පැහැරහැර ඇතැයි කඳුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරාධාකෘෂ්ණන් මහතා පවසනවා. අපිට පොරොන්දුනා එක්සත් ජාතික පක්ෂයෙන් මට කැබිනට් අමාත්‍යකම අරවින්ද කුමාර්ට ඩෙපුටි මිනිස්ටර් එකක් දෙනවා කියලා. අමාත්‍යකම දෙනකොට මම ලංකාවේ හිටියේ නැහැ. මම රට ගිහිලා හිටියා. ආවට පස්සේ ගරු අග්‍රාමාත්‍යතුමා හම්බෙලා මට කිව්වා කැබිනට් අමාත්‍යවරු 30කට සීමා කරපු නිසා මට නොන් කැබිනට් එකක් ගන්න කියලා කිව්වා. ඉතින් මම ඒක විස්තර ටික බැලුවා. සතුටුදායක නැති නිසා මම අගමැතිතුමාට කිව්වා වතුරු කරේ ජනතාවට යම්කිසි දෙයක් වැඩ කරන්න යම්කිසි අමාත්‍යංශ මට දෙනවා නම් ඒක මම බාර ගන්න කැමති කියලා එතුමාට කිව්වා. ඊළඟට මගේ දෙවෙනි එක්කෙනාට ඩෙපුටි මිනිස්ටර් එකක් දෙනවා කියලා. ඒකට තවම උත්තරයක් නැහැ. ජනතාවට වැඩ කරනවා කියලා මුකුත් නැති අමාත්‍යංශයක් අරගෙන කරලත් වැඩක් නැහැ. අපිත් එක්ක ආපු අනිත් මිනිස්ටර්ස්ලාට කැබිනට් මිනිස්ටර්ස් ගන්න පුළුවන් නම් අයි ඔයාට දෙන්නේ නැහැ කියලා තමයි මේ මිනිසුන්ගේ නිවේදනාව. ජාතික ලයිස්තෝ ආපු මන්ත්‍රීවරුන්ට අමෙතිකම් ගොඩක් දීලා ඒගොල්ලන්ට පාසකම් වැඩි කරලා දිනනවා. අපි ඡන්දෙන් ආපු මිනිස්සු. අයි අපිට එහෙම කරන්නයි කියලා තමයි අපිට හිතට පොඩ්ඩයි දුකයි. कैबिनेट
මට ආයි රාජ්‍ය අමාත්‍ය ගන්න මම කැමති නැහැ නේ කොහමද ඉතින් මට උසස් වීම දෙනවා කියලා තමයි කැබිනට් නොවන අමාත්‍යංශ එකක් පොරොන්දු වුනේ ඒක ඒක මට ප්‍රශ්නයක් නැහැ දැන් ඒක මම ගණ්ඩ සූදානම් නමුත් ඒකට තියෙන වැඩපිළිවෙල හරිය අදලා දෙන්න ඕන මට ඒකත් එක්ක මම Hindu සංස්කෘතික ডিপার্টমেন্ট එකේ ඉල්ලුවා ඒක දෙන්න ඕන නැත්නම් සමාජ සේවා දෙපාර්තමේන්තුව තියෙනවා ඒක දෙන්න ඕනේ දැන් ඔබතුමාගේ දේශපාලනයත් බලපුද්දත් එක්ක මේ දින එකට එකතු වෙයි කියලා විශ්වාසයක් තිබද දෙයියන්ට තමයි දන්නේ ඔක කැබිනට් අමාත්‍ය දුරයක් තමට ලැබිය යුතු බවට පසුගියදා ජනහමුවකදී අදහස් පළකළ පාලිත රංගි බණ්ඩාර මහතා අද මහනුවරදී මෙලෙස අදහස් පළකළා අද සියලුම මුස්ලික මාධ්‍ය ප්‍රකාශයක් කරලා තිබුණා ඔබතුමාට සහ වසන්ත සේනායකතුමාට රාජ්‍ය ඇමති සමිතියට ලබා දෙන්න යනවා කියලා ඒ සත්‍යතාවයත් මට ලැබෙන්න ඕන තනතුරු ලැබෙයි වැඩි දාතක් යන්නේ නැතු ඒක ඒ තනතුරුත් එක්ක මම වැඩ කරනවා මේ වගේ ආරෝග්‍ය සීලේ කතාවක් කරලා තිබුණා මේ වගේම එදා රැස්වලා හිටපු ජනතාවත් විවිධ දේවල් කිව්වා මට ඉස්සෙල්ලා කතා කරපු කතික මහතුරුත් විවිධ දේවල් කිව්වා මම පිළිබඳව ඒ කියපු කාරණා සම්බන්ධව තමයි මම පිළිතුරු දුන්නේ ඒක අරගෙන මම කලකිරලා රතු විරිර රතු කට්ට යනමණන් ගිලා මගේ කිසිම කට්ටක් පැනලා නැහැ මම හොඳ පිට් එකේ ඉන්නා මං කිසිම කලකිරීමකුත් නැහැ ඇමති කන් නෙමෙයි අන්තිම පේලියේ අන්තිම සීට් එකේ ඉඳගෙන හරි යුඑම්පී ආරක්ෂා කරන්න රංගෙ බණ්ඩාර කටයුතු කරනවා සජ්ජාතික පක්ෂයේ ඇලෝසියස් වෙනුවෙන් කෝප් කමිටුවේ පෙනී හිටපු කල්ලියත් දැන් එහෙම් මෙහෙම් කෙඳිරි ගන්න පටන් අරගෙන තිනවා තමන්ටත් ඇමතිකමක් ඕනේ තමන්ටත් නියෝජ්‍ය ඇමතිකමක් ඕනේ කියලා ඔය රංගෙ බණ්ඩාර මහත්තයාත් එයාට SB එකෙන් කෝල් එකක් ආවයි කියපු වෙලාවේ අපි බොහොම පැහැදිලිව කිව්වා රංගෙ බණ්ඩාර වීරමද්දුම් බණ්ඩාර වගේ මේ දූෂිත ගනුදෙනුව හෙලි කරන්න බෙල්ල තිබ්බ නෙවෙයි රංගෙ ඩීල් එක මැද්දේ හිටියේ කියලා ඒ නිසා තමයි දැන් රංගෙ කියන්නේ කෝටි 50ක් අරගෙන එහා පැත්තට මාරුවා නම් හොඳයි කියලා රංගේ කොයි වෙලාවේ මාරු වේද කියලා අපි කාටවත් විශ්වාසයක් නැහැ. මේ ගොඩක් අය එක්සත් ජාතික පක්ෂ තුල ඉන්නත් සල්ලි ගත්ත අය. රයිල් වික්‍රමසිංහ මහත්තයා අර 19 වෙනි සංශෝධනයේ ඇමතුරු 70 කියන වගන්තියට මුවා වෙලා එක එක සෙල්ලම් දාන්න උත්සාහ කරනවා. සා වික්‍රමසිංහ මහත්තයාත් අපි කියන්නේ ව්‍යවස්ථාවත් එක සෙල්ලම් කරන්න එපා. 19 වෙනි සංශෝධන අනුව කැබිනට් 30යි කැබිනට් නොවන 40යි. ඒකේ කැබිනට් නොවන ඇමතිලාට වෙන වෙන බලතල පවරන්න බෑ. මේක රටේ පරිපාලනයට ඉදිරියේදී බරපතල අවුල් ජාතික පක්ෂය ඇතුලේ අර්බුද සුලියයි කිරියල්ල මහත්තයා අදාඬනවලු උන්නහට ලැබිලා තියෙන ආයතන මදි කියලා ජනාධිපතිතුමා නියමිත අර්බුදයේ උත්සන්න කරවන දැන් මොකද්ද වෙන්නේ ගේන්න ඕන ඊළඟට අයවැය අයවැය ගේන්න කලින් ඇමති මණ්ඩලය 45 කරගත්තොත් අන්නේ බඩු ටිකටත් දෙනවා කැබිනට් ඔටුන්න සටන ගියේ නම් ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලලා දැන් මොකද වෙන්නේ ජාතික ආණ්ඩුවක් කියලා එකක් හදාගත්තයි කියන්නකෝ විවස්ථාවේ කොහෙවත් කියලා නැහැ ජාතික ආණ්ඩුවක් හදාගත් විගස ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය 45 දක්වා වැඩි කළ යුත්තේ ය කියලා නැහැ ඒ ඕන්නන් ඔයයි සිටියද හැකි ආන් එතකොට මොකෝ වෙන්නේ UMP ඇතුළේ තියෙන කැරල්ල බලවත් වෙනවා රවි කරුණානායක මීටත් වඩා ඉස්සරහට එනවා එතකොට අයවැය සම්මත කරගන්න බෑ ආන්න හිර වෙන තැන අප්‍රේල් වෙනකොට මේක වෙනවා ලබන අවුරුද්දේ මැද මහමැතිවරණයක් ගන්නවා ඒ මහමැතිවරණෙන් අපේ ආණ්ඩුව අපි හදනවා පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල පාර්ලිමේන්තු මැතිවරණයක ප්‍රතිඵලයකට හරවලා බැලුවොත් අපිට മന്ത്രി ආසන 107යි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාගත්තු ඡන්ද ප්‍රමාණය එකතු කරලා බැලුවම ඒ ඇයට മന്ത്രി ආසන 24යි එතකොට කීයද එකතුව 2 බිලියන කීයද 2 බිලියන 60 බිලියන 131යි දැකතු වෙන්න ඕන නැද්ද එහෙනම් මෛත්‍රී මහින්ද සමගිය ඕනද නැද්ද එහෙම ඕනේ නැහැ කියන ගොබිලෝ එකෙක් දෙන්නකුත් මේ පැත්තේ ඉන්නවා උන්ට තමුන්නාන්සලා බෙහෙත දෙන්න ඕනේ ඊළඟට මොකද වෙන්නේ ඊට පස්සේ මුස්ලිම් කොංග්‍රස් රිෂාඩ්ලා කට්ටිය එන්නේ නැද්ද එතනින් ආවොත් 10ක් 135යි දෙන්නේ කඩු ගානේ නෝ ඩග්ලස් එක්ක 143යි එතකොට 150ට තව කීයද අඩු 7යි UMP එකෙන් එන්නේ නැද්ද 7 නෙවෙයි 7 බුරුත් මූයකට කැඩුවා වගේ නෝ වික්‍රමසිංහ මහත්තයා දනදා හාමුදුරුවෝ වැඳ පුදා ගන්න කියලා අම්මප දිට්ට දම වේදිනිය කර්මයේද කොහෙද බලන්නකෝ දැන් පසඟ පිහිටුවලා නලලක් තියලා මම බැලුවා තව මොන හරි තියලාද කියලා එහෙම මුද්ද දැන් දෙමළ ජාතික සම්දානෙට උතුරු සංවර්ධන අමාත්‍යංශේ රනිල් ගියතේ නාමිකව තියනවා පාලනය කරන්න තිරෙන් පිටිපස්ස ඉඳලාගෙන සුමන්තිරල්ලා ඔය මහා දෙමළ ජනතාව ගැන වේදනාවෙන් කතා කරන අයියලා පත්තකට එකක් අරගෙන ගියාද ගම්වතුරට අහුවෙච්ච දෙමළ ජනතාව වෙනුවෙන් ආරක්ෂක හමුදාව හිටියේ නැත්නම් දෙමළ ජනතාවගේ ජීවිත කොතර හානි වෙනවද අපේ හමුදාව සිංහල හමුදාවලු හමුදාවේ බහුතරයක් සිංහලය නිසා ඒක කියන අන්තවාදීන් සිංහල හමුදාව. හැබැයි ලංකාවේ බහුතරය සිංහල නිසා ලංකාව සිංහල රටක් කියලා කියන්නේ. එතකොට ඒක සියලු ආගම් සියලු ජාතීන්ට අයිති රටක්. බහු ආගමික බහු ජාතික රටක්. ඇයි හමුදාවට විතරක් සිංහල හමුදාව කියන්නේ?
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉවසීම හා කැපවීම අනාගත පරපුරට ආදර්ශයක් බව අනුරාධපුර ඉසුරුමුණිය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය මතව සංඝරක්කිත සුමංගල හිමියන් පවසනවා. එම විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. මේ අග්‍රාමාත්‍ය කුමාර මේ ආපු දේශපාලන ගමනේ තාම වාදක කම්පනවත් දී ආභෝගව ගන්න යනවා. මේ වගේ ඉවසීමෙන් මේ වගේ කල්පනාවෙන් වැඩ කරන නායකයෙක් නම් මම තවත් දෙන්නේ. මම හිතුවේ අපේ ශාසනික කටයුතු විතරයි මේ වාදක කම්පනවල වෙන්නේ කියලා. මම මේ දේශපාලන ශාස්ත්‍රයටත් දෙක භයානක විදිහට කියනවා. මම දෙකින් අවබෝධ කරගන්නවා. ඉතින් අපි රබරුවත්ම මේ යන ගමන විහාරාධිපති පූජ්‍ය උඩුගම්පොළ ඥානලෝක හිමියන් ඇතුළු ස්වාමින් වහන්සේ පිරිත් සජ්ජායනය කර ආශිර්වාද කළා. ඉවසීම ගමක් වටිනවා. ඒ වගේම උපාල කෞසලයේ ඥානිය වටිනවා. අදිෂ්ඨානිය වටිනවා. එයයි යලිත්ව තමයි මෙතෙන් එන්න පුළුවන්කම තිබුණේ. මෑතරදු උදෑසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුන්නේශ්වරම් මහදේවාලයේ සහ මුන්නේශ්වරම් භද්‍රකාලී දේවාලයේ වැඳ පුදා ගත්තා. රට බෙදා වෙන් කිරීමට ඉඩ ලබා නොදී රට රැකගැනීම සියලු ජාතීන්ගේ වගකීමක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ නොච්චියාගම ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින්. උතුරු මධ්‍ය දිශාවේ උප ප්‍රධාන සංඝනායක දුරේන් පිදුම් ලැබූ නොච්චියාගම බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ලිඳවැවේ අනුරුද්ධා විදාන නාහිමියන් පිළිගැනීමේ උත්සවය ඊයේ පැවැත්තුණා. මෙහිදී නොච්චියාගම බෞද්ධ මධ්‍යස්ථානයේ දෙමහල් සංඝාවාස ගුණනැගිල්ල විවෘත කිරීම හා පූජ්‍ය ලිඳවැවේ අනුරුද්ධාපිදාන හිමියන්ට අදාළ සන්නස්පත්‍රයේ පිරිනැමීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණා. බුදුදහමට විවස්ථාවේ තියෙන තැන වෙනස් වෙන්නේ නැහැ කියලා ව්‍යාග්‍රාමයෙන් මම ප්‍රකාශ කළා. විවස්ථාවේ තිබුණට මදි. අදත් තියෙනවා විවස්ථාව. මුත් අද හැමෝගෙම හදවත්වල අහන්නේ මේක මේ ආකාරයෙන් සිදු වෙනවා. අපිට අද විශාල වගකීමක්. රටක් වශයෙන් ජාතියක් වශයෙන් එකට රට තියාගන්න ජාතිය තියාගන්න මේ ලංකාව බෙදන්න පුළුවන් කමක් නැහැ. කෑලි වලට කඩන්න පුළුවන් කමක් නැහැ. ඔබ දන්නවා පසුගිය යුගයන්හි 30 වසරේ යුද්ධය තුළ මේ ප්‍රදේශවාසීන් විඳපු දුක රට වින් කරනවට විරුද්ධව තමයි එදා ඒ සටන කරේ. අපි අරගෙන සටන් කරලා දිනා ගන්න බැරි වෙච්ච දේ ව්‍යවස්ථාවකින් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද සංඛ්‍යාවක් පෙන්වන්න සහයෝගය ලබා දීමෙන් දිනා ගන්න පුළුවන් කියලා හිතනවා නම් මම හිතන්නේ ඒක හරි ක්‍රියාවක් කියලා. ඒ ලබා දෙන්න බැඳීමක් තියෙනවද කියලා අපිට ප්‍රශ්නයක්. මේ රට කොයි ආකාරයකින්ම බෙදන්න වෙන් කරන්න කෑලි වලට කඩන්න මේ රටේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ කියන එක නම් අපිට විශ්වාසයි. මේ රට ඔබේ මේ සියලුම ජාතීන් ජීවත් විය යුතු ඔවුන්ට අයිතිවාසිකම් කියන රට මේ රට කෑලි වලට කඩලා වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සියලුම ජාතීන් විරුද්ධ විය යුතු කියලයි මම විශ්වාස කරන්නේ. අනතුරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. විපක්ෂ නායකවරයා ජයශ්‍රී මහබෝ සමිඳුන් වැඳ පුදාගෙන ආගමික වතාවත්වලද නිරත වුණා. ලබන වසරේදී රට කඩිනමින් සංවර්ධනය කිරීම සඳහා වන වැඩපිළිවෙලක් තමන් එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. අද පෙරවරුවේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුට අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට ප්‍රථම එක්සත් ජාතික පක්ෂිකයන් පිරිසක් සමග මෙලෙස කතා බහක නිරත වුණා. අනතුරු දළදා සමිඳුන් වැඳ පුදාගත් රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ඉන්පසුව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුවා. කැබිනට් එක 30යි කියලා. ඒක
එතකොට මේ පැත්තෙන් එන අය ඇමතිකම් දෙන්න විදිහක් නැහැ. එතේද තවුනත් හරත්ෙන් සෙල්ල මැතුමා නඩු තීන්දු කරලා තියෙන ඔක්ෂේ මාරු කරපුවාම ඇමති තනතුරක් දුන්නොත් ඒකේ මැති දුරේ අහෝසි වෙන්නේ නැහැ. ඒක තමයි එන් එන අය හැම එකකටම ඇමති දුර දෙන්නේ. 2019 දින 300 කඩිනම් සංවර්ධන සංග්‍රාමය කියලා මම වැඩසටහනක් හදලා තියෙනවා. මේකට යන්නේ බිලියන 150. අයව එකින් කරලා තුන බිලියන 833ක් සංවර්ධන වැඩ කටයුතු සඳහා. ඒකෙන් බිලියන 150 මේකට ගන්න प्रदेश ඇමතිතුමා කියන්නේ මම එතුමාව ආමන්ත්‍රණය කරන්නේ ඇමතිතුමා කියේ. ඒ ඇමතිතුමා තමයි. මම විශ්වාස කරනවා කුංචි කාලයක් ගත වෙයි. වචනේ පරිසමාප්තාර්ථයෙන්ම රංගේ බණ්ඩාර ඇමතිතුමා දැවැන්ත සංවර්ධන වැඩ කොටස සමග ඔබලාගේ දෙපතුල් ළඟට ළඟදි මෙනවයි කියන එක නීට සති කිහිපයකට පෙර අතිගරු ජනාධිපතිතුමාටත් හොරෙන් පොහට්ටුවේ නායකතුමා මන්ත්‍රීවරුන්ට පොහට්ටු පක්ෂයේ සමාජිකත්වයේ දු මේක ගැන පාර්ලිමේන්තුවේ කතාබහට ලක් වෙනකොට ඒ අයගේ පුටුවයි පස්ස තයි දෙකම රත්තු පළක් පාලන මැතිවරණේ ඡන්ද ඉල්ලුවේ පොහොට්ටු පක්ෂෙන් නොවේ රැස්වීමක් පාසා ආවේ පොහොට්ටු පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා නොවේද එහෙම කරලා තමන්ගේ මන්ත්‍රීකම වෙනුවෙන් පොහොට්ටුවේ මිනිස්සු ටික අදානාථ කරලා තියෙයි හැබැයි ඔය පොහොට්ටු කණ්ඩායමේ ඇත්ත කතා කරපු එක මිනිස්සෙක් ඉන්න කුමාර වෙළඳම මැතිතුමා සත්‍ය අවබෝධ කරගත්ත ලංකාවේ ඉන්න එකම පොහොට්ටු සමාජික රුපියල අවප්‍රමාණය වන වේගය අනුව අනිවාර්යෙන් නව වසරේ අප්‍රේල් මාසයේ වන විට ඩොලරයට ගෙවිය යුතු මුදල රුපියල් 200 ඉක්මවීම නතර කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. 2014 ඉඳන් 2018ට එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය යටතේ අවුරුදු 4ක්වත් ගත වෙන්න කලින් ඩොලරයට ගෙවන්න වෙනවා වැඩිපුර රුපියල් 54. ඒ නිසා නිදාසින් පස්සේ ලංකා ඉතිහාසයේ රුපියල චප්ප චපිරි වෙලා මස්තබාල්දු වෙලා කුල්ල කුජීතු වෙච්ච වර්ෂ 4 ලෙස තමයි ලංකා ඉතිහාසයට එකතු වෙන්නේ. රුපියල අවප්‍රමාණය වීම නිසා අර කණිජ තෙල් සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා ලෝක වෙළඳපොලේ කණිජ තෙල් මිල අඩුවීමේ වාසියෙන් කොටසයි මිල සූත්‍රයට අනුව උනත් ආණ්ඩුවට ලබා දෙන්න පුළුවන් ආණ්ඩුවක් වෙනස් වුණා කියලා. එහෙම නැත්නම් අපි බලයට ගත්තා කියලා අතින් අල්ලලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ගිය සිකුරාදා කළු කඩේ ඩොලරයක් අලෙවි උනේ රුපියල් 190ට. අනිවාර්යයෙන්ම මේ යන විදියට ගියොත් ඩොලරය සිංහල අලුත් අවුරුද්දට පෙර 200ට යන්නේක නවත්තන්න බෑ. දිගින් දිගට මේ රජයට එල්ල බලා ප්‍රහාර එල්ල කරපු පසුබිම මන්ත්‍රී කණ්ඩායමක් හිටියා. ඔවුන් තමයි ඇත්තටම කොට ඇද්දි. දැන් කොට ඇද්දාලි පෙරහැරේ ගෙනියන්නේ නැතුව වෙන කට්ටියක් පෙරහැරේ ගමන් කිරීම පිළිබඳ පළල් විරෝධතාවයක් මතුවලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවුල නිරාකරණය කරන්න පුළුවන් එකම එක ක්‍රමයයි තියෙන්නේ. පාර්ලිමේන්තුවට ගිහිල්ලා 3-2ක ඡන්දෙන් වහම මේ වර්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙනවා. එක්කෙනෙක් ඉන්නවා එක් ප්‍රදේශයකින් මුස්ලිම් කොංග්‍රසයේ යටතෙන් තරණය කරලා දැන් ඔහුව දත්තහමක ජාතික ආණ්ඩුවක් වෙන හැබැයි ආසන 45 දක්වා යන්නත් පුළුවන් කිසිසේත් වෙන්නේ නැහැ මොකද ඊටාම පැහැදිලිව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දක්වලා තියෙනවා තනි පක්ෂයක් එකතු වෙලා ජාතික ආණ්ඩු හදන්න බෑ මොකද ඔහුගේ සමාජිකත්වය අරගෙන නැතිවම ගන්නවා ඔය ඒක මේ ප්‍රශ්නෙට කිසි අදාළකමක් නැහැ නේ මොකද නෑ අරන් නැහැ කියන්නේ දියවිල්ලක් බාර දීලා තියෙනවා සමාජිකත්වයේ දෙනවා නම් සමාජිකත්වයේ දියවිල්ල පොතපතේ ලියලා ඒකට අදාළ රිසිට්පත් නිකුත් කරන්න ඕනේ ඒක නිකුත් කළා ස්කෑන් කරලා Facebook එකේ පවා දාලා තියෙනවා නෑ එහෙම සමාජික ලේඛන වලට නම අතුරත් කළා නෑ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙළඹෙන වසරේ ගෙන එන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. මෙතර ඊයේ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් සුමන්තිරන් මහතා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සිදු කළ ප්‍රකාශයක් පිළිබඳවද දේශපාලනඥයින් අද අදහස් පළ කළා. අද අපි අලුත් ව්‍යවස්ථාවක් හදාගෙන යනවා. අපි ලබන අවුරුද්දේ මේ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන්ට තියෙන ව්‍යවස්ථාවේ නවමිනි වගන්ති 90 බුද්ධ ආගමට තිබෙන දැන අපි කිසිම වෙනසක් කරන්නේ නැහැ. ඒ වගේම අපි ඒකීය කියන වචනය ව්‍යවස්ථාවේ සිංහල කොපියටයි ද්‍රවිඩ කොපියටයි ඉංග්‍රීසි කොපියටයි දාන්නේ එකම වචනේ ඒකීය කියන. භාෂා තුනින්ම තියෙන ව්‍යවස්ථාවේ තියෙන ඒකීය කියන වචනේ. ඒතොර කාටවත් මේක වැරදි විදිහට අර්ථනිර්මාණය කරන්න බෑ. ද්‍රවිඩ පක්ෂ කිව්වා ඒකීය කියන වචනේ දෙමළේ ඕරමිත්ත නාඩු කියලා දාමු කියලා. නමුත් අපි
කිව්වා එහෙම කරන්න බෑ සිංහල පිටපතේ දේකිය ද්‍රවිඩ පිටපතේ දේකිය ඉංග්‍රීසි පිටපතේ දේකිය එතකොට අදහස ගැට කිසිම සැකයක් අද අපිට චෝදනා කරන ද්‍රවිඩ කණ්ඩායම එක්ක අත්වල වැදගෙන වැඩ කරනවා කියලා ඒගොල්ලෝ ඉල්ලන්නේ සංවර්ධනය විතරයි මිත්‍රවරුනි එතකොට මොකටද මේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා වෙනුවෙන් එතුමාගේ අග්‍රාමාත්‍ය ධූරය රැක ගැනීම සඳහා ඇයි මේ දෙමළ ජාතික සන්ධානයේ සුමන්දිරන් පමනක් කටයුතු කරේ කියන කාරණාව දැන් බලලා මල්ලේ නෙලියට පණිමින් පවතින ඔවුන් දන්නවා මේ රටේ අලුත් ව්‍යවස්ථාව නිර්මාණය කරගන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා. ඒ වගේම සුමන්දිරන් මන්ත්‍රීතුමා කියනවා එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ඇතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 20 ගණනක් සමගත් එකතු වෙලා මේ ව්‍යවස්ථාව අරගෙන එනවා. 3/2ක බලයක් මේ මොහොතේ වුණ නැති හින්දා 3/2ක බලයක් නෙවෙයි අඩුම තානේ පාර්ලිමේන්තුවේ සරල බහුතරයවත් අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවට නැහැ. එවැනි අවස්ථාවක JVP කින් විශේෂයෙන් මහන්න කැමති ඔය කියන ව්‍යවස්ථාවට සහයෝගය දෙන්න කැමතිද? රටේ ඒකීභාවය ආරක්ෂා කරමින් අපි බෞද්ධාගමන තියෙන මුල් තැන කිසි විටක අඩාල නොකරමින් හැම ආගමකටම මේ නිදහස ලබා දෙන සංශෝධනයක් කරා අපි ගමන් කරනවා. ඒ වගේම අපේ මේ සටනේදී අපට කෙලින් මහා වක්‍රාකාර අපට උදව් වුණු අපේ ද්‍රවිඩ සන්ධානයේ නායකතුමන්ටත් මේ මන්ත්‍රීවරුන්ටත් අපි ඒ ස්තුතිය අපි පුද කරන්න ඕනේ. ඒ අයගේ වුමනාව ඉටු කිරීම සඳහා उत्तर नगर जनमत विचार प्रकाश द्रविडी कल्पना අපි විතරක් නෙමෙයි මම හිතන්නේ 225 දෙනාගේ මත හොඳට ඉස්සෙයි කියලා මම හිතන හොඳ දෙයක් නම් වෙන්නේ රටට. අද හාට් ටොක් තුලින් ඍජුවම ප්‍රශ්න කෙරෙන්නේ එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතාගෙන්. ඒජාප ආණ්ඩුවකට සහාය පළ කරන්න තීරණය කළේ කැබිනට් ඇමතිවරයෙක් හම්බෙච්ච නැති හින්දා නැත්නම් ඊළඟ සැරේ ඡන්දෙත් පරිදි කියලා බයටද ඊළඟ ඡන්දෙත් මම ඉල්ලන්න ගියත් පැහැදිලිව ඇත්තම දිනන්න බෑ ඔය පොහොත්තුවයි අපි දෙගොල්ල වෙන වෙනම ඡන්දෙ දුොත් එහෙම දිනන්න බෑ ඒක එකක් ඊළඟට ඇමතිකමක් දුන්නේ නැහැ කියලා පැහැදිලි කියන ඇමතිකමක් මට ලැබිය යුත්තේක් නේ මන්ත්‍රීවරයෙක් විදිහට පත් වුණාට පස්සේ ඔබතුමාට හම්බුනේ රාජ්‍ය ඇමතිවරයෙක් ඔබතුමා එතනදි කැබිනට් ඇමතිවරයෙක් බලාගෙන හිටියා නමුත් ඒක හම්බෙච්ච නැති එකක් හේතුවක් නේද මේ ඉවත් වීමට පැහැදිලිව තියෙන්නේ ඒකත් මේ ඉවත් වීමට නේද කලකිරීමට හේතුවක් पक्ष निरंतरमी जनाधि මම හිතන්නේ මේ අපේ
කීප දෙනෙක්ගේ යෝජනාවක් අනුව අලුත් පක්ෂයක් වශයෙන් තමයි ඉතන සංධානය හැදෙන්නේ. ඒ සංධානය ගොඩනගනොත් එහෙම ඒකට හැම දිනකටම දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔය අලුතෙන් හදන ප්‍රජාන්තවාදී ජාතික පෙරමුණට ඔය කියන අනිත් මන්ත්‍රීවරු පිරිසත් එක්කහුවේ. අනිවාර්යෙන් වෙන විකල්පයක් නැහැ. වෙනම කණ්ඩායමක් වශයෙන් මේක එකතු වෙන්න පුළුවන් මේ සංධානය. ඒකට එකතු වෙලා ඉදිරි වැටුරකට මුණ දෙන්න ලකු ශක්තියක් ගොඩනගා ගන්න පුළුවන්. ඔය හදන සංධානයේ හිටපු මහලේ ගම්තුමත් එක්කහුවේද? बहुत दूर तक किया ना बोला बोला मैंने भी खाली पिया नहीं तुम्हारा <ना। laughs>